බ්‍රල්ක්‍රීම්. ජනවාරි මාසේ වෙන විට හැම අවුරුද්දකම අපිට මූණ දෙන්න වෙන අත්දැකීමක් තියෙනවා. ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක දෙමාපියන්ට සිද්ධ වෙනවා තමන්ගේ දරු පැටවුනුත් තියාගෙන ඉස්කෝලෙ ඉස්සරහා එක්කෝ අට්ටාල ගහගෙන නැත්තම් සටන් පාට පුවරු අරගෙන අරගල කරන්න සිද්ධ වෙලා තියෙනවා. පාසලකට දරුවන් ඇතුළත් කර ගැනීම සඳහා 2018-25 බඳවා ගැනීම චක්‍රලේඛයේ බරපතල අසාධාරණකම් සිද්ධ කරනවා දරුවන් පාසල් තුලට ඇතුළත් කර ගැනීමේදී. ඒ නිසා ඉතාම කඩිනමින් 2018-25 චක්‍රලේඛය අහෝසි කරන්න කියන බලපෑම කරා. එතකොට එවකට අධ්‍යාපන අමාත්‍යාංශය සමග අපි පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. උන්ට අදාළ බලපෑම අපි සිද්ධ කරලා තියෙනවා මේ චක්‍රලේඛය අහෝසි කළ යුතුයි කියලා. නමුත් තවමත් මේ චක්‍රලේඛය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. 2015-5 චක්‍රලේඛයේ පාසල් තුල මුදල් අය කිරීම නීතිගත කරන්න ගෙන ආපු චක්‍රලේඛය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපිට සිද්ධ වෙන්නේ දැන් මේ බඳවා ගැනීම ගැටලුවලට මුහුණ දෙන්න. දැන් මෙතන ඉන්නවා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේට ඇතුළත් වෙන්න බැරි දරුවෙක් ඉන්නවා. එතකොට ඔහුට ඇතුළත් වෙන්න බැරි වෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි, එක අවුරුද්දක ලයිට් බිලක් නැහැ කියලා. එතකොට එක අවුරුද්දක ලයිට් බිලක් නැහැ කියලා මේ සලකා බලන ලකුණු මට්ටම් වලින් 0.5ක ලකුණු සංඛ්‍යාවක් අඩු වෙනවා. එතකොට ඒ හේතුව නිසා තමයි ඔහුට සිද්ධ වෙන්නේ තමන්ගේ ගෙවල් ආසන්නයෙන් තියෙන පාසල අතෑරලා දාලා පාසලක් නැති දරුවෙක් බවට පත් වෙන. මේක වෙන්නේ වෙන කොහොමවත් නෙමෙයි, අර චක්‍රලේඛවල තියෙන එක එක විප්‍රකාර සුදුසුකම් සපුරන්න ගිහිල්ලා අද වෙනකොට දරුවන්ට පාසල් වලින් ඉවත් වෙන තමයි සිද්ධ වෙලා තියෙන්නේ. චූරියන්ගේ නොබිඳෙන විශ්වාසය සමග වැක්සීස්.